ආයුබෝවන් ආදරණීය දුවේ පුත් 10 ශ්‍රේණියේ දුවල පුතාලා සමාන්තර ආශ්‍ර පළවෙනි කොටස මීට පෙර ඉගෙන ගත්තා. දැන් අපි කතා කරමු සමාන්තර ආශ්‍ර දෙවෙනි කොටස සම්බන්ධ පාඩම ගැන. මෙම පාඩම ඉගෙන ගැනීමෙන් ඔබට චතුරාශ්‍රයක් සමාන්තර ආශ්‍රයක් වීමට අවශ්‍යතා හඳුනා ගැනීමට හැකියාව ලැබෙනවා. දුවල පුතාලට මතක ඇති සමාන්තරාශ්‍ර පළවෙනි කොටසින් අපි සමාන්තරාශ්‍රයක ලක්ෂණ කතා කරා. දැන් අපි කතා කරන්නේ චතුරාශ්‍රයක් සමාන්තරාශ්‍රයක් වීමට අවශ්‍යතා මොනවද කියලා. ඕනම චතුරාශ්‍රයක සම්මුඛ පාද සමාන නම් එම චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් වෙනවා. එහෙනම් බලන්න දුවේ පුතේ ඔබට පේනවා A B C D චතුරාශ්‍රය. මේ චතුරාශ්‍රයේ A B පාදය ඊට සම්මුඛ පාදය වෙන C D පාදයට දිගින් සමානයි. ඒ වගේම තමයි A D පාදය ඊට සම්මුඛ පාදය වෙන B C පාදයට දිගින් සමාන වෙනවා. එහෙමනම් A B C D චතුරාශ්‍රයේ සම්මුඛ පාද යුගලම දිගින් සමාන වෙලා මෙම අවශ්‍යතාවයේ සපුරාලන ඕනම චතුරාශ්‍රයක් සමාන්තරාශ්‍රයක් වෙනවා. රූපයේ දැක්වෙන ABCD චතුරාශ්‍රයේ AB පාදයට CD පාදයේ සමානයි. එම දිග සෙන්ටිමීටර් 5යි. ඒ වගේම තමයි AD පාදයට BC පාදයේ සමානයි. එම දිග සෙන්ටිමීටර් හයයි. එහෙමනම් දුවේ පුතේ මෙම චතුරාශ්‍රයේ සම්මුඛ පාද යුගල් දිගින් සමාන වෙලා තියෙනවා. එහෙමනම් ABCD චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් වෙනවා. තවත් උදාහරණයක් බලන්න. PQRS චතුරාශ්‍රයේ PQ පාදය SR පාදයට දිගින් සමානයි. PS පාදය QR පාදයට දිගින් සමානයි. මේ චතුරාශ්‍රයේ සම්මුඛ පාද යුගල් දිගින් සමාන වෙලා තියෙනවා. ඕනම චතුරාශ්‍රයක සම්මුඛ පාද යුගල් දිගින් සමාන වෙනවා නම් එම චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් වෙනවා කියලා අපි කලින් ඉගෙන ගත්තා. එහෙමනම් PQRS චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් වෙනවා. අපි ඊළඟ ප්‍රමේයට යමු. චතුරාශ්‍රයක සම්මුඛ කෝණ සමාන නම් එම චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් වේ. දුවල පුතාලට පේනවා ABCD චතුරාශ්‍රය. මෙම චතුරාශ්‍රයේ ABC කෝණය සමාන වෙනවා ඊට සම්මුඛ කෝණය වන CDA කෝණයට. ඒ වගේමයි BAD කෝණය සමාන වෙනවා ඊට සම්මුඛ කෝණය වන BCD කෝණයට. එහෙමනම් දුවේ පුතේ ඕනම චතුරාශ්‍රයක සම්මුඛ කෝණ විශාලත්වයෙන් සමාන වෙනවා නම් එම චතුරාශ්‍රයත් සමාන්තරාශ්‍රයක් බවට පත් වෙනවා. අපි උදාහරණ බලමු. ABCD චතුරාශ්‍රයේ දී ඇති කෝණවල විශාලත්ව අනුව DAB කෝණයේ විශාලත්වයේ සමාන වෙනවා BCD කෝණයේ විශාලත්වයට. එම අගය Y ලෙස දක්වලා තියෙනවා. ඒ වගේම මෙම කෝණ දෙක සම්මුඛ කෝණ. ADC කෝණයේ විශාලත්වයේ සමාන වෙනවා ABC කෝණයේ විශාලත්වයට. එහි අගය X. මෙම කෝණ දෙක ඉතිරි සම්මුඛ කෝණ දෙක. එහෙමනම් දුවේ පුතේ මෙම චතුරාශ්‍රයේ සම්මුඛ කෝණ යුගල් විශාලත්වයෙන් සමානයි. එම නිසා ABCD චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් වෙනවා. බලන්න දුවේ පුතේ PQRS චතුරාශ්‍රයේ කෝණවල විශාලත්ව දීලා තියෙනවා. SPQ කෝණයේ විශාලත්වයේ සමාන වෙනවා SRQ කෝණයේ විශාලත්වයට අගය අංශක 140යි. මෙම කෝණ දෙක සම්මුඛ කෝණ දෙක. එම කෝණ දෙකේ විශාලත්වත් එකිනෙකට සමාන වෙලා තියෙනවා. PSR කෝණයේ විශාලත්වයේ සමානයි PQR කෝණයේ විශාලත්වයට. එහි අගය අංශක
හතලිහයි මෙම කෝණ දෙකත් දුවේ පුතේ සම්මුඛ කෝණ දෙක ඒ වගේම දුවල පුතාලා දන්නවා චතුරස්‍රයක අභ්‍යන්තර කෝණවල එකතු අංශක 360යි මෙම කෝණ හතරේ වටිනාකම් එකතු කළ විටත් අපිට අංශක 360ක් ලැබෙනවා චතුරස්‍රයක සම්මුඛ කෝණ යුගල් සමාන වෙනවා නම් එම චතුරස්‍රය සමාන්තරාස්‍රයක් වෙනවා එහෙමනම් දුවේ පුතේ PQRS චතුරස්‍රයත් සමාන්තරාස්‍රයක් වෙනවා අපි ඊළඟ ප්‍රමේය බලමු චතුරස්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේද වේ නම් එම චතුරස්‍රය සමාන්තරාස්‍රයක් වෙනවා ABCD චතුරස්‍රය මේ චතුරස්‍රයේ විකර්ණ AC හා BD වෙනවා මෙම විකර්ණ දෙක ඕහිති ඡේදනය වෙනවා කියලා අපි ගමු එවිට AO සමානයි OC ඒ වගේම තමයි DO සමානයි OB විකර්ණ එකකින් අනික සමච්ඡේදනය වෙලා එහෙමනම් ABCD චතුරස්‍රයත් සමාන්තරාස්‍රයක් බවට පත් වෙනවා අපි බලමු දුවේ පුතේ ABCD චතුරස්‍රයේ විකර්ණ ඡේදනය වෙලා තියෙනවා මෙහි ඡේදන ලක්ෂ්‍ය අපි O ලෙස ගමු අපිට දැන් පේනවා දුවේ පුතේ මේ චතුරස්‍රයේ විකර්ණ සමච්ඡේදනය වෙලා තියෙනවා AO සමානයි OC ට DO සමානයි OB ට විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනව නම් ඕනම චතුරස්‍රයක එම චතුරස්‍රය සමාන්තරාස්‍රයක් බවට පත් වෙනවා එහෙමනම් දුවේ පුතේ ABCD චතුරස්‍රයේ විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙලා තියෙන්නේ ABCD චතුරස්‍රය සමාන්තරාස්‍රයක් වෙනවා තවත් උදාහරණයක් බලමු PQRS චතුරස්‍රයේ PR කියන විකර්ණය SQ කියන විකර්ණයෙන් ඕහිදී ඡේදනය වෙලා තියෙනවා අපිට පේනවා PO සමානයි OR ට එහි දිග සෙන්ටිමීටර් 6යි ඒ වගේමයි SO සමානයි OQ ට එහි දිග සෙන්ටිමීටර් 5යි දුවල පුතාලට පැහැදිලිව පේනව ඇති මෙහි විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙලා තියෙනවා ඕනම චතුරස්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනව නම් එම චතුරස්‍රය සමාන්තරාස්‍රයක් වෙනවා එම නිසා PQRS චතුරස්‍රයත් සමාන්තරාස්‍රයක් වෙනවා ඊළඟ ප්‍රමේය ඕනම චතුරස්‍රයක x සම්මුඛ පාද යුගලක ඇති පාද දෙක සමාන හා සමාන්තර වේ නම් එම චතුරස්‍රය සමාන්තරාස්‍රයක් වෙනවා බලන්න දුවේ පුතේ ABCD චතුරස්‍රයේ AB පාදයේ දිගින් සමාන වෙනවා CD පාදයට ඒ වගේම තමයි AB පාදය සමාන්තර වෙනවා CD පාදයට දැන් එකම සම්මුඛ පාද යුගලක් සමානත් වෙලා ඒ සම්මුඛ පාද යුගලම සමාන්තරත් වෙලා එහෙමනම් දුවේ පුතේ ඕනම චතුරස්‍රයක සම්මුඛ පාද යුගලක් දිගින් සමාන වෙලා එම පාද යුගලම සමාන්තර වෙනව නම් එම චතුරස්‍රය සමාන්තරාස්‍රයක් බවට පත් වෙනවා දුවල පුතාලට පේන මේ ABCD චතුරස්‍රයේ AD පාදයේ දිගින් සමානයි BC පාදයට ඒ වගේම AD පාදයේ සමාන්තර වෙනවා BC පාදයට එකම සම්මුඛ පාද යුගලක් දිගින් සමානත් වෙලා එම පාද යුගලම සමාන්තරත් වෙලා එහෙමනම් ABCD චතුරස්‍රය සමාන්තරාස්‍රයක් වෙනවා මෙතනදී දුවල පුතාලා මතක තබා ගන්න එකම සම්මුඛ පාද යුගලක් දිගින් සමාන වෙන්නත් ඕනේ එම පාද යුගලම එකිනෙකට සමාන්තර වෙන්නත් ඕනේ PQRS චතුරස්‍රයේ PS දිග සමාන වෙනවා QR දිගට එම දිග සෙන්ටිමීටර් 4ක් බව දීලා තියෙනවා ඒ වගේම තමයි
PS පාදය සමාන්තර වෙනවා QR පාදයට. එකම සම්මුඛ පාද යුගල දිගින් සමානත් වෙලා එම පාද යුගලම එකිනෙකට සමාන්තරත් වෙලා. එහෙමනම් PQRS චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් වෙනවා. එහෙමනම් දුවේ පුතේ අපි ඉගෙනගත් ප්‍රමේයයන් ටික නැවතත් අපි මතක් කරගනිමු. ඕනම චතුරාශ්‍රයක සම්මුඛ පාද සමාන නම් එම චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් වෙනවා. ඕනම චතුරාශ්‍රයක සම්මුඛ කෝණ සමාන නම් එම චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් වෙනවා. ඕනම චතුරාශ්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනයේ වේ නම් එම චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් වෙනවා. ඒ වගේම තමයි ඕනම චතුරාශ්‍රයක එක් සම්මුඛ පාද යුගලක ඇති පාද දෙක සමාන හා සමාන්තර වේ නම් එම චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් වෙනවා. දැන් අපි බලමු දුවේ පුතේ මෙම ප්‍රමේය උදව් කරගෙන අපිට දීලා තියෙන ඕනම චතුරාශ්‍රයක් සමාන්තරාශ්‍රයක්ද නැද්ද කියලා අපිට හොයාගන්න පුළුවන්ද කියලා. එහෙමනම් පහත දැක්වෙන චතුරාශ්‍ර අතුරින් දී යති දත්ත අනුව සමාන්තරාශ්‍ර වන බව නිගමනය කළ හැකි චතුරාශ්‍ර අපි දැන් තෝරමු. මේ චතුරාශ්‍රයේ සම්මුඛ පාද යුගල දිගින් සමාන බව ඔබට පේනවා. එම දිග සෙන්ටිමීටර් 4. තව සම්මුඛ පාද යුගලක් සමාන්තර බවත් ඔබට පේනවා. හැබැයි දුවේ පුතේ එකම සම්මුඛ පාද යුගල දිගින් සමානත් වෙලා එම පාද යුගලම සමාන්තර වුණොත් පමණයි එම චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් බවට පත් වුනේ. එහෙමනම් මෙම චතුරාශ්‍රයේ දිග සමාන වූ පාද දෙක නෙමෙයි සමාන්තර වෙලා තියෙන්නේ. එම නිසා මෙම චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් නොවේ. මේ රූප සටහනේ පේන චතුරාශ්‍රයේ සම්මුඛ පාද යුගලක් දිගින් සමාන. අනික් පාද යුගලක් දිගින් සමානයි. ඕනම චතුරාශ්‍රයක සම්මුඛ පාද යුගල් දිගින් සමාන වෙනව නම් එම චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් වෙනවා. එහෙමනම් දුවේ පුතේ මේ චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් වෙනවා. දුවල පුතාලට පේන මෙම චතුරාශ්‍රයේ කෝණ තමයි සඳහන් කරලා තියෙන්නේ. අපි දන්නවා සම්මුඛ කෝණ සමාන වෙනව නම් චතුරාශ්‍රයක එම චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් වෙනවා. මෙහි පේන සම්මුඛ කෝණ සමාන නැති බව දුවල පුතාලට පේනවා. එහෙමනම් මේ චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් නොවේ. තවත් උදාහරණ කීපයක් බලමු. මේ චතුරාශ්‍රයේ සම්මුඛ පාද යුගලක් දිගින් සමානයි. අපිට තව පේනවා ඍජු කෝණයක් දීලා තියෙනවා. වෙන කිසිම දත්තයක් අපිට දීලා නැහැ. එහෙනම් අපිට නිගමනය කරන්න බෑ මේ චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් කියලා. දීලා තියෙන තොරතුරු තමයි සම්මුඛ පාද යුගල සමාන බව පමණයි. එහෙමනම් දුවේ පුතේ මෙය සමාන්තරාශ්‍රයක් නොවේ. මේ චතුරාශ්‍රයේ විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙලා තියෙනවා. ඕනම චතුරාශ්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනව නම් එම චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් වෙනවා. එහෙමනම් දුවේ පුතේ මේ චතුරාශ්‍රයත් සමාන්තරාශ්‍රයක් වෙනවා. මේ චතුරාශ්‍රයේ සම්මුඛ පාද යුගලක් දිගින් සමානයි. එම පාද යුගල නෙමෙයි අනෙක් සම්මුඛ පාද යුගල සමාන්තර වෙලා තියෙනවා. ඕනම චතුරාශ්‍රයක් සමාන්තරාශ්‍රයක් වෙන්නේ සම්මුඛ පාද යුගල දිගින් සමාන වෙලා එම පාද යුගලම සමාන්තර වුණොත් පමණයි. නමුත් මෙහි සමාන වෙන පාද යුගල නෙවෙයි සමාන්තර වෙලා තියෙන්නේ. එම නිසා මේ චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් නොවේ. බලන්න දුවේ පුතේ මේ උදාහරණේ කෝණ ගැන තමයි දීලා තියෙන්නේ. අපිට පේනවා සම්මුඛ කෝණ යුගල විශාලත්වයෙන් සමානයි. අපි බලමු
අංශක 120ට සම්මුඛ කෝණයේ වටිනාකම කීයද කියලා. අපි දන්නවා චතුරස්‍රයක සම්මුඛ කෝණවල එකතුව අංශක 360යි. එහෙමනම් දුවේ පුතේ අංශක 60යි අංශක 120යි අංශක 60යි එකතු කරලා 360න් අඩු කරාම අපිට ලැබෙනවා ඉතිරි කෝණයේ අගයත් අංශක 120යි කියලා. එහෙමනම් මේ චතුරස්‍රයේ සම්මුඛ කෝණවල වටිනාකම් එකිනෙකට සමාන වෙලා තියෙනවා. දැන් මේ චතුරස්‍රය සමාන්තර ආශ්‍රයක් බවට පත් වෙනවා. බලමු දුවේ පුතේ මේ ගැටලුවේ සම්මුඛ කෝණ යුගලක් සමානයි කියලා අපිට හොඳටම පැහැදිලි. චතුරස්‍රයක සම්මුඛ කෝණවල එකතුව අංශක 360 වෙන නිසා අපි හොයාගමු ඉතිරි කෝණයේ අගය. අපි අංශක 360න් අඩු කරමු අංශක 100යි අංශක 100 සහ අංශක 75 එකතුව. ඒ කියන්නේ දුවේ පුතේ අංශක 275ක් අඩු කරන්න ඕනේ අංශක 360. එවිට අපිට ලැබෙනවා ඉතිරි කෝණයේ වටිනාකම අංශක 85ක් කියලා. දැන් අපිට x සම්මුඛ කෝණ යුගලක් සමානයි අංශක 100 බැගින් වෙන. නමුත් ඉතිරි සම්මුඛ කෝණ යුගල සමාන වෙලා නැහැ. එහෙමනම් මේ චතුරස්‍රය සමාන්තර ආශ්‍රයක් නොවේ. තවත් උදාහරණ කීපයක් බලමු. මෙම චතුරස්‍රයේ සම්මුඛ පාද යුගලක් දිගින් සමානයි කියලා දීලා තියෙනවා. ඒ දිගින් සමාන පාද යුගල අතර තියෙන අභ්‍යන්තර කෝණ දෙක අංශක 100 සහ අංශක 80. මෙම කෝණ දෙක එකතු කරාම අංශක 180යි. එහෙමනම් දුවේ පුතේ මිත්‍ර කෝණවල එකතුව අංශක 180 වෙනවනම් එම පාද දෙක සමාන්තර වෙනවා. දැන් එහෙනම් අපිට මේ දිග සමාන වෙච්ච පාද දෙකම සමාන්තරත් වෙනවා. චතුරස්‍රයක සම්මුඛ පාද යුගලක් සමාන වෙලා එම පාද යුගලම සමාන්තර වෙනවනම් එම චතුරස්‍රය සමාන්තර ආශ්‍රයක් වෙනවා. එහෙමනම් මේ චතුරස්‍රයත් සමාන්තර ආශ්‍රයක් වෙනවා. තවත් උදාහරණයක් බලමු. තුවල පුතාලට මේ ගැටලුවේදී පේනවා අංශක 55 කෝණ දෙකක් තියෙනවා. මෙම කෝණ දෙක ඒකාන්තර කෝණ වෙනවා. එහෙමනම් දුවේ පුතේ අපිට ලැබෙනවා ඊට අදාළ පාද දෙක සමාන්තරයි කියලා. නමුත් සමාන්තර වෙන පාද දෙක නෙමෙයි දිගින් සමාන වෙලා තියෙන්නේ. එහෙමනම් දුවේ පුතේ මේ චතුරස්‍රය සමාන්තර ආශ්‍රයක් නොවේ. තවත් උදාහරණයක් බලන්න. මේ චතුරස්‍රයේ විකර්ණයකිනෙක ඡේදනය වෙලා කියලා අපිට පේනවා. නමුත් විකර්ණයකිනෙක සමච්ඡේදනය වෙලා නැහැ. එම නිසා මේ චතුරස්‍රය සමාන්තර ආශ්‍රයක් නොවේ. විකර්ණයකිනෙක සමානව දෙකට බෙදුනොත් තමයි එම චතුරස්‍රය සමාන්තර ආශ්‍රයක් බවට පත්වන්නේ. බලන්න දුවේ පුතේ මේ උදාහරණේ සම්මුඛ පාදවල දිග අපිට දීලා තියෙනවා. සම්මුඛ පාදවල දිග සමාන නැති බව අපිට පැහැදිලිව පේනවා. එහෙමනම් මේ චතුරස්‍රයත් සමාන්තර ආශ්‍රයක් නොවේ. දැන් දුවල පුතාලට යම්කිසි අවබෝධයක් එන්නේ නැති ඕනම චතුරස්‍රයක් දුන්නහම එය සමාන්තර ආශ්‍රයක් වෙනවද නැද්ද කියලා කොහොමද හොයාගන්නේ කියලා. අපි තවත් ගැටලු කීපයක් බලමු. රූපයේ දැක්වෙන ABCD සමාන්තර ආශ්‍රයේ DC පාදයේ මධ්‍ය ලක්ෂය P වේ. දික්කල AD හා BP රේඛා E හිදී හමු වේ. BCP ත්‍රිකෝණය. දුවල පුතාලට දැන් පේනව ඇති BCP ත්‍රිකෝණය වර්ණ ගන්නලා තියෙනවා. අංග සමයි DPE ත්‍රිකෝණය බව. එය දුවල පුතාලට රතු පාටින් පේනව ඇති. සාධනය කරන්න ඕනේ. අපි බලමු දුවේ පුතේ පළවෙනි කොටස සාධනය කරන්නේ කොහොමද කියලා. ත්‍රිකෝණ දෙකක් අංග සමබව අපි සාධනය කරන්න ඕනේ. එහෙමනම් බලන්න දුවේ පුතේ BCP හා
DPE යන ත්‍රිකෝණවල PC පාදයේ සමානයි PD පාදයට ඒ බව ගැටලුවේ අපිට දීලා තිබුණා BCP කෝණය ඒකාන්තර කෝණවලින් සමාන වෙනවා PDE කෝණයට ඒ වගේමයි CPB කෝණය ප්‍රතිමුඛ කෝණවලින් සමාන වෙනවා EPD කෝණයට දැන් දුවල පුතාලට පේනවා කෝණ දෙකයි පාදයයි අනිත් ත්‍රිකෝණේ කෝණ දෙකයි අනුරූප පාදයට සමාන වෙලා තියෙන්නේ එහෙමනම් BCP ත්‍රිකෝණයේ අංග සම වෙනවා DPE ත්‍රිකෝණෙට කෝකෝපා අවස්ථාව යටතේ ඔන්න දැන් අපි ගැටලුවේ පළවෙනි කොටස සාධනය කරලා ඉවරයි ඔය සාධනය කරපු දෙත් උදව් කරගෙන අපි දෙවෙනි කොටස සාධනය කරන්න උත්සාහ කරමු BCED සමාන්තර ආශ්‍රයක් බව BCED චතුරස්‍රයේ දැන් දුවල පුතාලට BCED චතුරස්‍රය නිල් පාටින් පැහැදිලිව පේනවා ඇති දැන් අපි සමාන්තර ආශ්‍රයක් බව පෙන්වන්න නම් ඕනම චතුරස්‍රයක් සමාන්තර ආශ්‍රයක් වෙන්නේ මොන ලක්ෂණ තිබුණොත්ද කියලා අපි මීට පෙර ඉගෙන ගත්තා ඒ දේවලුත් මතක් කරගෙනම මේ චතුරස්‍රය සමාන්තර ආශ්‍රයක් කියලා අපි ඔප්පු කරමු DE සමානයි BCට අපි මෙම ත්‍රිකෝණ දෙක මීට පෙර අංග සම කරා අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන නිසා මෙම පාද දෙක අපිට සමාන කරන්න පුළුවන් ඒ වගේමයි DE සමාන්තර වෙනවා BCට ඒ බව ගැටලුවේ දීලා තිබුණා පුතාල දුවලට රූප සටහනෙත් පැහැදිලිව පේනවා ඇති එහෙමනම් BCED සමාන්තර ආශ්‍රයක් වෙනවා මොකද්ද හේතුව ඕනම චතුරස්‍රයක සම්මුඛ පාද යුගලක් සමාන හා සමාන්තර වේ නම් එම චතුරස්‍රය සමාන්තර ආශ්‍රයක් වෙනවා එහෙනම් දුවේ පුතේ BCED චතුරස්‍රයේ එකම පාද යුගලක් දිගින් සමානත් වෙලා එම පාද යුගලම සමාන්තරත් වෙලා එහෙමනම් අපිට BCED සමාන්තර ආශ්‍රයක් කියලා ඔප්පු කරගන්න පුළුවන්. අපි තවත් ගැටලුවක් බලමු. දී යති රූපයේ AB හා CD යනු O කේන්ද්‍රයේ වූ වෘත්තයේ විෂ්කම්භ දෙකක්. AB C හා D ලක්ෂ සමාන්තර ආශ්‍රයක ශීර්ෂ වන බව සාධනය කරන්න. එහෙමනම් දුවේ පුතේ ADBC චතුරස්‍රය දැන් දුවල පුතාලට චතුරස්‍රය මොකද්ද කියලා පේනවා ඇති AO සමාන වෙනවා OBට එකම වෘත්තයේ අරය ඒ වගේමයි CO සමාන වෙනවා ODට ඒකට හේතුවත් එකම වෘත්තයේ අරය එහෙමනම් දුවේ පුතේ ADBC සමාන්තර ආශ්‍රයක් වෙනවා මේකට හේතු වන්නේ චතුරස්‍රයක විකර්ණකිනක සමච්ඡේදනයේ වේ නම් එම චතුරස්‍රය සමාන්තර ආශ්‍රයක් වෙනවා එහෙමනම් A B C හා D ලක්ෂ සමාන්තර ආශ්‍රයක ශීර්ෂ වෙනවා අපි තවත් උදාහරණයක් බලමු තී යති රූපයේ A B C D යනු සමාන්තර ආශ්‍රයකි AE සමානයි EC නම් EBFD සමාන්තර ආශ්‍රයක් බව සාධනය කරන්න දීලා තියෙන දත්ත රූප සටහනේ මම ලකුණු කරලා තියෙනවා EBFD චතුරස්‍රයත් දැන් දුවල පුතාලට පැහැදිලිව පේනවා ඇති අපි උත්සාහ කරමු මේ දීලා තියෙන තොරතුරු උදව් කරගෙන EBFD චතුරස්‍රය සමාන්තර ආශ්‍රයක් කියලා ඔප්පු කරන්න. එහෙමනම් දුවේ පුතේ ABCD සමාන්තර ආශ්‍රයේ AO සමාන වෙනවා OCට. අපි දන්නවා සමාන්තර ආශ්‍රයක ලක්ෂණ තමයි විකර්ණ එකිනෙක
සමච්ඡේදනය වීම. ඒ වගේම අපි මේ සමීකරණය එක ලෙස නම් කර ගනිමු. AE සමාන වෙනවා FC ට. මේ බව ගැටලුවේ කලින්ම දීලා තිබුණ. එය අපි දෙවනි සමීකරණය කියලා නම් කර ගනිමු. දැන් දුවේ පුතේ අපි පළවෙනි සමීකරණයෙන් දෙවනි සමීකරණය අඩු කරමු. අපි දන්නවා සමාන රාශි දෙකකින් තවත් සමාන රාශි දෙකක් අඩු කළ විට ලැබෙන පිළිතුරුත් එකිනෙකට සමාන වෙනවා. ප්‍රත්‍යක්ෂ පාඩම යටතේදී අපි මේ බව 9 ශ්‍රේණියේදී ඉගෙනගෙන තියෙනවා. එහෙමනම් දුවේ පුතේ පළවෙනි සමීකරණයේ වම් පැත්තෙන් දෙවෙනි සමීකරණයේ වම් පැත්ත අපි අඩු කරනවා. එවිට AO වලින් අඩු වෙනවා AE. දැන් පළවෙනි සමීකරණයේ දකුණු පැත්තෙන් දෙවෙනි සමීකරණයේ දකුණු පැත්ත අඩු කරමු. එවිට OC වලින් අඩු වෙනවා FC. AO වලින් AE ඉවත් වෙද්දී අපිට ලැබෙනවා EO. ඒ වගේම OC වලින් FC ඉවත් වෙද්දී අපිට ලැබෙනවා OF. මේ ලැබෙන පිළිතුරු දෙකත් එකිනෙකට සමාන වෙනවා කියලා ප්‍රත්‍යක්ෂ වලින්පි ඉගෙනගෙන තියෙනවා. ඒ වගේම තමයි ABCD සමාන්තර ආශ්‍රයේ විකර්ණ එකිනෙක සමච්ඡේදනය වන නිසා DO සමානයි OB. දැන් දුවල පුතාලට පේනවා EBFD කියන චතුරස්‍රයේ EO සමානයි OF. අපි හිතින් සාධනය කරා. DO සමානයි OB. එහෙම වෙන්නේ ABCD සමාන්තරාශ්‍රයේ විකර්ණ එකිනෙක සමච්ඡේදනය වන නිසා. එම නිසා EBFD සමාන්තරාශ්‍රයක් වෙනවා. EBFD කියන චතුරස්‍රයේ විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ නම් එම චතුරස්‍රය සමාන්තරාශ්‍රයක් වෙනවා. හොඳයි දුවේ පුතේ. දැන් අපි ඕනම චතුරස්‍රයක් සමාන්තරාශ්‍රයක් වීමට ඇති අවශ්‍යතාවය පිළිබඳව ඉගෙන ගත්තා. ඒ හා සම්බන්ධ ගැටලු කීපයකුත් විසඳුවා. දැන් අපි විශේෂ ලක්ෂණ සහිත සමාන්තරාශ්‍ර පිළිබඳව අපි දැන් ඉගෙන ගනිමු. ඍජුකෝණ ආශ්‍රය. අපි දන්නවා ඍජුකෝණ ආශ්‍රයේ සම්මුඛ පාද දිගින් සමාන වෙනවා. ඒ වගේම තමයි සියලුම කෝණ ඍජුකෝණ වෙනවා. තව දෙයක් තමයි ඍජුකෝණ ආශ්‍රයේ විකර්ණ දිගින් සමාන වෙනවා. එවිට විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා. මේ සමච්ඡේදනය වීමේදී විකර්ණ දිගින් සමාන වෙන නිසා සමච්ඡේදනය වෙන කොටස් හතරම දිගින් සමාන වෙනවා. මේ ලක්ෂණය සමාන්තරාශ්‍රයකට නැහැ. ඊළඟට අපි බලමු සමචතුරස්‍රය. දුවල පුතාලා පුංචි කාලේ ඉඳලම දන්න චතුරස්‍ර. සමචතුරස්‍රයේ සියලුම කෝණ ඍජුකෝණ කියලා අපි දන්නවා. ඒ වගේමයි සියලුම පාද දිගින් සමාන වෙනවා. මෙහි විකර්ණ එක දිගින් සමාන වෙනවා. මෙවිට විකර්ණ සමච්ඡේදනයෙන් ලැබෙන කොටස් හතරත් දිගින් එකිනෙකට සමාන වෙනවා. ඒ වගේම තමයි දුවේ පුතේ සමචතුරස්‍රයේ විකර්ණ ලම්බකව එකිනෙක සමච්ඡේදනය වෙනවා. ඍජුකෝණීව තමයි සමච්ඡේදනය වන්නේ. තව කරුණක් තියෙනවා විකර්ණ මගින් ශීර්ෂ කෝණය සමච්ඡේදනය වෙනවා. අපි දන්නවා සමචතුරස්‍රයේ හැම කෝණයක්ම අංශක 90යි. එවිට විකර්ණයෙන් සමච්ඡේදනය වෙද්දී එක් කෝණයක් අංශක 45 බැගින් වෙනවා. ඊළඟට අපි බලමු රොම්බසය. රොම්බසයේ සියලුම පාද දිගින් සමාන වෙනවා. මෙහි විකර්ණ සමච්ඡේදනය වෙනවා. නමුත් විකර්ණවල දිග එකිනෙකට සමාන වෙන්නේ
නැහැ. විකර්ණ සමච්ඡේදනය වෙන්නේ ඍජු කෝණීව. සමචතුරස්‍රයේ තිබ්බ ලක්ෂණයම රොම්බසයට තියෙනවා. ඒ වගේම තමයි දුවේ පුතේ ශීර්ෂ කෝණ විකර්ණ මගින් සමච්ඡේදනය වෙනවා. පුතාර දුවරට පේනවා ශීර්ෂ කෝණ සමච්ඡේදනය වෙලා තියෙනවා. ඕනම සමාන්තර ආශ්‍රේයක සම්මුඛ කෝණ විශාලත්වයෙන් සමානයි රොම්බසේ විකර්ණ කෝණය සමානව දෙකට බෙදලා තියෙන්නේ. මේ ලක්ෂණය තියෙන්නේ රොම්බසයටයි සමචතුරස්‍රයටයි පමණයි. එහෙමනම් දුවේ පුතේ දැන් අපි විශේෂ ලක්ෂණ තියෙන සමාන්තර ආශ්‍ර පිළිබඳවත් ඉගෙන ගත්තා. ඒ හා සම්බන්ධ ගැටලු කීපයක් අපි දැන් බලමු. පහත ඍජු කෝණ ආශ්‍රයේ AC විකර්ණයේ දිග සෙන්ටිමීටර් 8 නම් BD විකර්ණයේ දිග සොයන්න. අපි දන්නවා ඍජු කෝණ ආශ්‍රයේ විකර්ණ දිගින් සමාන වෙනවා. එම නිසා BD විකර්ණයේ දිගත් සෙන්ටිමීටර් 8යි. BO දිග සොයන්න. විකර්ණ එකිනෙක සමච්ඡේදනය වන නිසා BO දිග අපිට ලැබෙනවා විකර්ණයේ දිග දෙකට බෙදුවහම. ඒ කියන්නේ සෙන්ටිමීටර් 8 දෙකට බෙදුවහම සෙන්ටිමීටර් 4යි. අපි තවත් උදාහරණයක් බලමු. පහත රොම්බසයේ SPQ කෝණයේ අංශක 48 නම් OPQ කෝණයේ අගය සොයන්න. රොම්බසයක විකර්ණ මගින් ශීර්ෂ කෝණය සමච්ඡේදනය කරනවා. එහෙමනම් OPQ කෝණයේ අගය අපිට ලැබෙනවා අංශක 48 දෙකට බෙදුවහම අංශක 24යි කියලා. දෙවැනි කොටස PQO කෝණයේ අගය සොයන්න. දුවල පුතාලට දැන් පේනව ඇති PQO කෝණය. රොම්බසයක විකර්ණ ඍජු කෝණීව සමච්ඡේදනය වෙනවා. එම නිසා POQ කෝණයේ අගය අංශක 90යි. දැන් අපිට පුළුවන් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180ක් වෙන නිසා POQ ත්‍රිකෝණයේ OPQ කෝණය එකතු කිරීම POQ කෝණය එකතු කිරීම OQP කෝණය සමානයි අංශක 180යි. OPQ කෝණයේ අගය අංශක 24යි කියලා අපි හොයාගත්තා. POQ කෝණයේ අගය අංශක 90යි. එකතු කිරීම OQP කෝණය සමානයි අංශක 180යි. අංශක 24ට අංශක 90ක් එකතු කරාම අංශක 114යි. එහෙමනම් OQP කෝණයේ අගය හොයාගන්න අපි අංශක 180න් අංශක 114ක් අඩු කරමු. එවිට අපිට ලැබෙනවා අංශක 66යි කියලා. එහෙමනම් දුවේ පුතේ දැන් අපි විශේෂ ලක්ෂණ තියෙන සමාන්තර ආශ්‍ර සම්බන්ධයනොත් ගැටලු කීපයක් විසඳුවා. එහෙමනම් දැන් බලමු අපි ඉගෙන ගත්තේ මොනවද කියලා. චතුරස්‍රයක සම්මුඛ පාද සමාන නම් එම චතුරස්‍රය සමාන්තර ආශ්‍රයක් වෙනවා. චතුරස්‍රයක සම්මුඛ කෝණ සමාන නම් එම චතුරස්‍රය සමාන්තර ආශ්‍රයක් වෙනවා. චතුරස්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ නම් එම චතුරස්‍රය සමාන්තර ආශ්‍රයක් වෙනවා. චතුරස්‍රයක එක් සම්මුඛ පාද යුගලක ඇති පාද දෙක සමාන හා සමාන්තර වේ නම් එම චතුරස්‍රය සමාන්තර ආශ්‍රයක් වෙනවා. එහෙමනම් දුවේ පුතේ ඕනම චතුරස්‍රයක් සමාන්තර ආශ්‍රයක් වෙන්න අවශ්‍යතාවය කුමක්ද කියලා දැන් ඔබ දන්නවා. මීට අමතරව විශේෂ ලක්ෂණ තියෙන සමාන්තර ආශ්‍රය ගැන ඔබ දැන් දන්නවා. මේ සියලු දේ මතකයේ රඳවාගෙන සමාන්තර ආශ්‍ර දෙක පාඩමට අදාළ සියලු අභ්‍යාසවල නිරත වෙන්න ඔබට දැන් පුළුවන්. තවත් මෙවැනිම පාඩමකින් හමු වෙනතුරු ඔබ සැමට ආයුබෝවන්.